සුබ දවසක් ඔයාලා හැම දිනාටම අද ඔයාලා එකතු වෙලා ඉන්නේ SB Digit ඉතින් එන තවත් අලුත් වීඩියෝ එකක් සමග. ඉතින් ඔයාලා දන්නවා මගේ channel එක හරහා හැමදාම අරන් ඉන්නේ online සල්ලි හොයන සම්බන්ධ videos. ඉතින් මම මේ දවස්වල කතා කරන main topic එක තමයි කොහොමද මේ artificial intelligence එහෙම නැත්නම් මේ AI technology එක පාවිච්චි කරලා freelancer කෙනෙක් කොහොමද සල්ලි හොයන්නේ කොහොමද කියලා දෙන video series එක මම මේ දවස්වල කතා කරගෙන යනවා. ඉතින් මේ video series එක තවත් video episode එකක් තමයි මම අදත් අරන් ආවිල්ලා තියෙන්නේ. ඉතින් අද video එකෙන් මම ඔයාලට කියලා දෙන්න හිතුවා ඔයාලා 5 එකේ මොකක් හරි ඕඩර් එකක් කම්ප්ලීට් කරනවා නම් මේක 5 වෝල්ට් විතරක් නෙමෙයි ඔයාලා බ්ලොගර් එකක් ලියනවා නම් මොකක් හරි ආටිකල් එකක් ලියනවා නම් මොකක් හරි ස්ක්‍රිප්ට් එකක් ලියනවා නම් කොහොමද ඒ ස්ක්‍රිප්ට් එක ප්‍රොෆෙසර් කෙනෙක් විදිහට එක්සැම්පල් එකක් විදිහට කිව්වොත් ඔයා දැන් මොකක් හරි ෆුඩ් රෙසිපි එකට අදාළ ආටිකල් එකක් එහෙම නැත්නම් ස්ක්‍රිප්ට් එකක් ලියනවා නම් කොහොමද ඒ ස්ක්‍රිප්ට් එක chef කෙනෙක් විදිහට ලියන්නේ එහෙම නැත්නම් ඔයා මොකක් හරි ස්පීච් එකක් හදනවා නම් මොකක් හරි ඔන්ලයින් සල්ලි හොයන විදිහ ගැන ආටිකල් එකක් ලියනවා නම් කොහොමද ඒ සම්බන්ධ ප්‍රොෆෙසර් කෙනෙක් විදිහට හිතන විදිහට ආටිකල් එකක් ලියා ගන්න කියලා මම අද ඔයාලට කියලා දෙන්න. ඉතින් මම වෙනදට chat gpt එකෙන් prompt එකක් ලියලා කියලා දෙන්නේ සාමාන්‍ය පුද්ගලෙක් හිතන විදිහට කොහොමද අපි ස්ක්‍රිප්ට් එකක් හදාගන්නේ කියලා. ඉතින් අද එහෙම නෙමෙයි. ඒක කොහොමද ප්‍රොෆෙසර් කෙනෙක් විදිහට හිතන්නේ? එතකොට කොහොමද ඒක විශේෂ විදිහට හිතලා ලියන්නේ කොහොමද කියලා මම අද ඔයාලට කියලා දෙන්න. ඉතින් ඒ විදිහට කරාම වෙන වැදගත්ම දේ තමයි ඔයාලට මේ ඕඩර් එකේ තියෙන වැලියු එක ක්වොලිටි එක වැඩි කරගන්න පුළුවන් සහ ඔයාලට රේටින්ග්ස් වැඩි කරගන්න පුළුවන් ඔයාලට හොඳ අර්නින් එකකට මේ ෆ්‍රීලාන්සින් තුලින් යන්න පුළුවන්. ඉතින් ඒ විදිහටම ඔයාලා මේක බ්ලොග් එකේ ඔයාලගේ ආටිකල් එකක් විතර පබ්ලිෂ් කරගත්තොත් අනිවාර්යයෙන්ම ඔයාලට හොඳ ඔඩියන්ස් එකක් ට්‍රස්ටඩ් ඔඩියන්ස් එකක් ඔයාලට හදාගන්න පුළුවන්. මොකද ඔයාලගේ ආටිකල් එක ගොඩක් හොඳ ආටිකල් එකක් ඩීටේල්ස් ගත්තත් ඉන්ෆර්මේෂන් ගත්තත් ගොඩක් හයිලයිටඩ් වැඩි ඒවා තමයි තියෙන්නේ. මොකද ප්‍රොෆෙසර් කෙනෙක් විදිහට නෝ ආටිකල් එක ජෙනරේට් කරලා තිනේ ඒ නිසා ගොඩක් වැදගත් වෙන දෙයක් තමයි අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ. ඉතින් හරියනම් වැඩි කතා කරන්න තු යමෝද වීඩියෝ එකට. වීඩියෝ යන කලින් මම පතක් කරන මේ වගේම දාන වීඩියෝස් ඔයාලා ගාවටම ගෙන්න ගන්න. channel එක subscribe කරලා notification all කරලා එකතු වෙන්න අමතක කරන්න එපා. ඉතින් අනිවාර්යෙන් වීඩියෝ හොඳ නැනම් like එකක් දාන්න වගේම ඕන වීඩියෝ ගැටලුවක් තියෙනවා පල්ලේ comment section එකේ comment එකක් දාන්න අමතක කරන්න එපා. හරියනම් අද අපේ වීඩියෝ එකට යමු. අරදී මම මුලින්ම ඔයාලට පැහැදිලි කරා මොකද්ද මම අද කතා කරන්න යන්නේ කියලා. ඉතින් මේ විදිහට ඔයාලට පාවිච්චි කරලා පුළුවන් ඕනම දෙයක ස්ක්‍රිප්ට් එකක් නැත්නම් ආටිකල් එකක් ඕනම ටෙක්ස්ට් එකක් ඔයාලට මේ විදිහට හදා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් ඒකට මම වෙනද වගේම පාවිච්චි කරන අපේ chat gpt එක තමයි මම පාවිච්චි කරන්නේ. ඉතින් මම මේ විදිහට chat gpt එකට මුලින්ම යනවා. ඉතින් මේ වෙනකොට මේක account හදන විදිය ගැන මම මේවා ගොඩක් දේවල් කතා කරන්නේ නැහැ. මොකද ඕනම කෙනෙක් මේ ගැන දන්න නිසා. ඉතින් මම මූලික හැඳින්වීම කරොත් ඔයාලට පුළුවන් මුලින්ම chat gpt online කියන වෙබ්සයිට් එකට එන්න පුළුවන්. ඇවිල්ලා ඔයාලට පුළුවන් ඔයාලගේ email address එක ලේසිම account එකක් හදාගන්න. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ මම කියලා දෙන විදිය prompt ඔයාලා මෙතන type කරගන්න ඕනේ. ඉතින් prompt එක හරියට ගහගන්න ඕනේ. ඒ විදියට type කරගත්තු තම ඔයාලට හරියටම මෙතන article එකක් generate කරගන්න පුළුවන් එන්නේ. ඉතින් මම පැහැදිලි කරන්නම් කොහොමද ඔයාලා මේක හදාගන්න ඕනේ කියලා. ඉතින් මම මුලින්ම ඔයාලට පොඩි idea එකක් එන්න මම කියලා දෙන්නම් කොහොමද online සල්ලි හොයන විදිය ගැන පුංචි article ප්‍රොෆෙසර් කෙනෙක් හිතන විදියට මේක හදාගන්න කියලා. ඉතින් ඔයාලා වෙනද වගේම prompt එකක් ලියා ගන්න ඕනේ. How to make money online කියලා ඔයාලා මේ විදියට prompt එකක් ලියා ගන්න ඕනේ. ඉතින් මේ විදියට ඔයාලට පුළුවන් ඔයාලගේ category එකට ඔයාගේ title එකට අදාළ විදියට එකක් ලියා ගන්න. මම මේ විදියට example එකක් විදියට ලියා ගන්න. හරි මම මේ විදියට prompt එකක් ලියා ගත්තා. ඊට පස්සේ ඔයා කරන්න ඕනේ මෙතන ඔයාලා type කරගන්න ඕනේ reply as a කියලා type කරගන්න ඕනේ. හරි ඉතින් මෙන්න මේ reply as a කියලා ඔයාලා type කරගත්තට පස්සේ ඊට පස්සේ කරන්න ඕනේ ඔයාලා මේ දුන්න title එකේ මම නැත්තම් මේ දුන්න prompt එකේ එන article එක කවුරු විදියටද ඔයා හිතන්න ඕනේ කියන එක තමයි මම මෙතනදී ලබා දෙන්න ඕනේ. ඉතින් example එකකින් දැන් මම මෙතන search type කරගත්තේ how to make money online කියන එක. ඉතින් මම මෙතනට add කරගන්න professor කියන එක. එතකොට මෙතනින් යලා generate කරලා දෙන්නේ professor කෙනෙක් කොහොමද මේ how to make online money කියන එක teach කරන්නේ එහෙම නැත්තම් explain කරන්නේ කොහොමද කියන විදියට තමයි යලා මෙතන article එක අපිට जनरेट कर ला देने दिंग आपे बालों में इधर टाइप कर गे ना और इधर सुमाम में इधर पे का एंटर कर गा ना හරිදී ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ප්‍රොෆෙසර් කෙනෙක් ඉදිරි හිතන විදිහට එයාලා අයිඩියාස් ටිකක් මට මෙන්න මේ විදිහට සජෙස් කරා එහෙම නැත්නම් ජෙනරේට් කරලා දුන්නාට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ විදිහට පුළුවන් ඔයාලගේ ඕන මේකට අදාළ ආටිකල් එක ජෙනරේට් කරගන්න. ඊට පස්සේ මම දැන් ඔයාලට කියලා දෙන්නන්නේ දැන් ඔයාලා මෙතන ආටිකල් එකක් වගේන හදා ගන්න හිතුවි දැන් ඔයාලට පෙන්නනවා මෙතන සාමාන්‍යයෙන් වචන එච්චර ලොකු ප්‍රමාණයක් නෑ අපේ ආටිකල් එකට වැදගත් වෙන ඉතින් කොහොමද අපි තවත් මේකට ඩීටේල්ස් ටිකක් ඇඩ් කරගන්නේ කොහොමද කියලා තමයි මම දැන් කියලා දෙන්නේ. ඔයාලා මෙතන ඊට පස්සේ ටයිප් කරගන්න ඕනේ එනි මෝ ඩීටේල්ස් කියලා ඔයාලා මෙතන සරලව ටයිප් කරගන්න ඕනේ. ඉතින් මම මේ විදිහට ඔයාලා ටයිප් කරලා පෙන්නනවා. හරි ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඊට පස්සේ මෙන්න මෙතන මට දැන් කරුණු 6යි මෙයාලා දීලා තිබි. ඉතින් මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් ඊට පස්සේ 7 වෙනි කරුණෙන් දැන් තවත් විස්තර ටිකක් මට මෙතනට ලබා දෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්.
හරි ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් දැන් මට මෙතන ගොඩක් විස්තර සහිත හොඳ ආටිකල් එකකට අදාළ ටොපික්ස් ටිකක් මෙයාලා මෙතන දුන්නා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඔයාලට තවත් විස්තර අවශ්‍ය නැක ලොකු ආටිකල් එකක් නැත්නම් ලොකු මොකක් හරි බ්ලොග් එකක් නම් ඔයාලා මේ 5 එකේ ඕඩර් එකක් කර නැත්නම් ඔයාලගේ බ්ලොග් එකකට හරි හදාගන්න ඔයාලට පුළුවන් මේ එක එක ටොපික් එක කරන් එක්ස්ප්ලেইন කරලා දෙන්න කියලා ඔයාලට මෙතන ප්‍රොම්ප්ට් එකක් ලබා දෙන්න පුළුවන්. ඉතින් මම ඒව කරන්න යන්නේ නැහැ මොකද ඒව ඔයාලා දන්න නිසා. ඉතින් හරි දැන් මේ විදිහට ඔයාලා ආටිකල් එකක් හරි නැත්නම් මේ දි ටොපික්ස් ටිකක් හරි ජෙනරේට් කරගත්තා පස්සේ ඊට පස්සේ එන ගැටලුවක් තමයි සමහරකට ඔයාලගේ දැන් මේක ඔයාලා මෙතන ජෙනරේට් කරගත්ත ප්‍රොෆෙසර් කෙනෙක් විදිහට සමහරකට මෙතන තියෙන ඉංග්‍රීසි පොඩ්ඩක් බර ඉංග්‍රීසි වෙන්න පුළුවන් නැත්නම් ඔයාලට මෙතන තියෙන සමහර වචන සමහරක් තියෙන තැන් ඔයාලට පැහැදිලි වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලා බ්ලොග් එකක් දැම්මත් සාමාන්‍යයෙන් එන viewer කෙනෙක්ට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් එන්නේ විදිහට හදාගත්තට පස්සේ මම දැන් කියලා දෙන්නේ මෙන්න මේ විදිහට හදාගත් ආටිකල් එක කොහොමද පොඩ්ඩක් සරල කරලා අපහු ජෙනරේට් කරගන්නේ කොහොමද කියලා තමයි මම දැන් ඔයාලට කියලා දෙන්න යන්නේ. ඉතින් ඊට පස්සේ ඔයාලා මේ ප්‍රොම්ප්ට් එක ලියා ගන්න ඕන හරියටම මම කියලා දෙන විදිහට. ඒක තමයි ඔයාලා මෙන්න මේ විදිහට ප්‍රොම්ප්ට් එකක් ලියා ගන්න ප්ලීස් එක්ස්ප්ලেইন ටු මී අ 10 ඉයර්ස් ඕල්ඩ් ස්ටුඩන්ට් කියලා ඔයාලා සර්ච් කරගන්න ටයිප් කරගන්න ඕනේ. මම ඔයාලට මේ විදිහට කරලා පෙන්නන්න. අර ඉතින් මේ ප්‍රොම්ප්ට් එකෙන් අපිට සිද්ධ වෙන්නේ මෙන්න මේ උඩ දුන්න සියලුම ඉන්ට්‍රඩක්ෂන් එමන සියලුම ইনফরমේෂන් ටික අවුරුදු 10ක ළමයෙක්ට තේරෙන විදිහට සරලව මේක පැහැදිලි කරන එක තමයි මෙන්න මේ ප්‍රොම්ප්ට් එක මගින් සිද්ධ වෙන්නේ. හරි දැන් මම මේක එන්ටර් කරගන්නවා. ඉතින් ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ඊට පස්සේ උඩ ඇඩ් කරගත්තු සියලුම දේවල් ටික මෙන්න මේ විදිහට සරලව එයාලා අපව පැහැදිලි කරලා දෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. අරිඩස් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අපිට ඒක අවශ්‍ය නම් මෙන්න මේ විදිහට එක්ස්ප්ලেইন කරලා ලබා ගන්නත් පුළුවන්. ඉතින් ඊට පස්සේ මම ඔයාලට තවත් ಐඩී එකක් වෙන්න මම මෙන්න මේ විදිහම ආටිකල් එක තවත් පොඩ්ඩක් ප්‍රොෆෙෂනල් විදිහට ගන්න විදිහ මම ඔයාලට පැහැදිලි කරලා පෙන්නන්න. ඉතින් මම මේ විදිහට නිව් චැට් ටැග් මේ විදිහට අරගන්නවා. ඊට පස්සේ මම දැන් ඔයාලට එක්ස්ප්ලেইন කරලා දෙන්න යන්නේ බ්ලොගර් කෙනෙක්ට වැදගත් වෙන විදිහට. ඉතින් ඔයාලා හිතන්න ෆුඩ් රෙසිපිස් වලට අදාළ බ්ලොග් එකක් ඔයාලා මේ විදිහට කරගෙන යනවා. එහෙම නැත්නම් ඕඩර් එකක් ආවා හරි කියලා හිතන්න. ඉතින් ඒ කෙනෙක්ට කොහොමද අපි දැන් ෆුඩ් රෙසිපි එකට අදාළ ආටිකල් එකක් හදාගන්නේ කියලා මම ඔයාලට පැහැදිලි කරන්න. ඉතින් මම මේ විදිහට අවස්ථා දෙකක් කරන් පැහැදිලි කරේ ඔයාලට උඩ ලොකු ಐඩියා එකක් එන කොහොමද මේ වැඩේ වෙන්නේ කියන එක ගැන. ඉතින් මම මේ විදිහට ප්‍රොම්ප්ට් එකක් ලියා ගන්නවා how to make some lunch from my family members කියලා. ඒ කියන්නේ කොහොමද ලන්ච් එකක් සාමාන්‍යයෙන් අපේ ෆැමිලි මෙම්බර්ස් ලාට ගැලපෙන විදිහට හදාගන්නේ කොහොමද කියලා මෙතන ආටිකල් එක ජෙනරේට් කරන්න කියලා තමයි මම මේ විදිහට ටයිප් කරගන්නේ. හරි ඉතින් ඊට පස්සේ මම මේ විදිහට ෆ්‍රොම්ට් එක ටයිප් කරගත්තට පස්සේ ඊට පස්සේ මම ඔයාලට කලින් කියපු විදිහට මාල කරන්න ඕනේ. මෙතන ටයිප් කරගන්න ඕනේ reply as කියලා ටයිප් කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා කරන්න ඕනේ මේ විදිහට මේකට අදාළ හිතන්න ඕන පුද්ගලයා. එහෙම නැත්නම් මේකට එන්න ඕන value එක මොකක්ද කියන එක ඔයා මෙතන ඇඩ් කරගන්න ඕනේ. ඉතින් සාමාන්‍ය food recipes ගැන අපි කතා කරන්නේ chef ලානේ. ඒතකොට මම මේ විදිහට මෙතනට chef කියන එක ඇඩ් කරගන්නවා. ඊට පස්සේ මම මේ විදිහට මේක ඇඩ් කරගෙන enter කරගන්නවා. හරි ඉතින් ඔයාලට ඊට පස්සේ බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ විදිහට සාමාන්‍යයෙන් අපි ලන්ච් එකට රෙඩි කරගන්න ස්පයිසි චිකන් ඇන් වෙජිටබල් වගේ කෑම එකක්. ඉතින් ඒක ලංකාවේ සාමාන්‍ය කල්චර් එකේ නැතුණාට පිටරට කල්චර්ස් එකේ තියෙන මෙන්න මේ විදිහ ෆුඩ් නිසා එයාලා මෙන්න මේ විදිහ එකක් ලබා දුන්නා. ඉතින් ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඉන්ග්‍රීඩියන්ට්ස් ටික අපිට මේ විදිහට ලබා දුන්නා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඉන්ට්‍රොඩක්ෂන්ස් එක. එහෙම නැත්නම් කොහොමද මේක පිළියෙල කරගන්න විදිහ ස්ටෙප්ස් ටික අපිට මේ විදිහට ලබා දුන්නා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට මාලා ෆුඩ් රෙසිපිස් වලට නම් මොකක් හරි ෆුඩ් රෙසිපි එක නමක් දීලා ඒදී ඒකේ ඉන්ට්‍රඩක්ෂන් සහ ඉන්ග්‍රීඩියන්ට්ස් ටික ඔයාලට අරගන්න පුළුවන්. ඉන්නේදී ඕනම දෙයක ඔයාලට මේදී ආටිකල් එකක් වට ලේසියෙන්ම ජෙනරේට් කරගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඉතින් ඔයාලට තේරෙනවා මම දැන් මේක ඔයාලට එක්ස්ප්ලেইন කර කර කරපු නිසා ටිකක් වෙලා ගියාට ඔයාලට ඇත්තට මේක ඕඩර් එකක් වගේ කරනවා නම් ඔයාලට ඇත්තටම කෙටි කාලෙකින් කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් ඇත්තට මේකයි මේ chat GPT එක සහ මේ AI ටෙක්නොලොජි එක නිසා ගොඩක් වැඩ මේනකොට ලේසි වෙලා තියෙන්නේ. ඉතින් ගොඩක් try කරලා බලන්න අනිවාර්යෙන්ම ඔයාලටත් මේක හරියන්න පුළුවන්. හරි එනම් මම හිතනවා අද වීඩියෝ වලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් මම මේ විදිහටම AI ටෙක්නොලොජි එක නැත්නම් chat GPT පාවිච්චි කරලා කොහොමද ෆ්‍රීලාන්සර්ස්ලා සල්ලි හොයන්නේ සහ කොහොමද තවත් ඔන්ලයින් සල්ලි හොයන්නේ කොහොමද කියලා මේදී වීඩියෝස් ඉස්සරහට අරන්ගෙන බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා තියාගන්න, වාගේම notification all කරලා තියාගන්න අමතක කරන්න එපා. ඉතින් ඒ වගේ වීඩියෝ හොඳ නම් like එකක් දාන්න. වීඩියෝ එක ඕනම ගැටලුවක් තියෙනවා පල්ලෙ comment section එකේ, නැත්නම් හැම වීඩියෝ එකම මගේ description එකේ මගේ WhatsApp number එකේ තියෙනවා. ඒක හරහා සම්බන්ධ වෙන ඔයාලා ඕනම ගැටලුව निराකරණය කරගන්න මම හැකියාව ඔයාලට ලබා දීලා තියෙනවා. ඉතින් හරියනම් තවත් මේ වගේ සුපිරිම interesting වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තු වෙන ඔයාලට මම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.